දරුවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම මැලේ අච්චාරුව හදනවා. මැලේ පිකල්. Then මාළු මිරිස්, කැරට්, ලුණු හැම දෙයක්ම සුද්ධ කරලා හොඳට හොද ගන්නවා. ඊට පස්සේ වතුර සීරම යනකන් මෙන්න මේ වගේ එකින් එක හැම එළවලුවක්ම හොඳින් පීද ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු මේ වගේ හොදලා පිහිද ගන්න ඕනේ. මේ තියෙන්නේ මැලේ අච්චාරුවට අවශ්‍ය අමුද්‍රව්‍ය. දැන් මම සුදු ලුණුයි ඉඟුරුයි ගලේ මේ විදියට හීනි වෙන අඹර ගන්නවා. ග්‍රයින්ඩර් එකේ වුණත් මේක අඹර ගන්න පුළුවන්. දැන් විනාකිරි කූප කාලට අබ දානවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු දානවා. ඊට පස්සේ මිරිස් කුරු ටික දානවා. ඊළඟට ගම්මිරිස් ටික දානවා. දැන් ලුණු දාලා අන්තිමට සීනි ටික දාලා මෙන්න මේ වගේ කලවම් කරන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය පැය භාගයක් පැත්තකින් තියලා තියන්න ඕනේ. අපි අබ දැම්මනේ, අබවල තිත්ත ගතිය නැති වෙන්නයි එහෙම තියන්නේ. දැන් මේ මිශ්‍රණය පැත්තකින් තියලා මම රටඉඳි වලට උණු වතුර දාගන්නවා. මම මේකට උණු වතුර දැම්මේ රටඉඳි ඇටේ උඩ පොත්ත අයින් කරගන්න. පේනව නේද? හරිම ලස්සනට උඩ පොත්ත ගැලවෙන හැටි. ඊට පස්සේ අර නැට්ටට සම්බන්ධ වෙන සුදු පාට කොටසක් තියෙනවනේ, ඒ ටිකත් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ පොතු ටිකත් අයින් කරලා ඇට ටිකත් අයින් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. මැලේ අච්චාරුවේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ රටඉඳි. රටඉඳි වල මැග්නීසියම්, යකඩ, පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා ශරීර සෞඛ්‍ය සමබර කරගන්න හැකි වෙනවා. රටඉඳි ශරීරයට ක්ෂණිකව ශක්තිය දෙන ආහාරයක්. තන්තු තියෙන නිසා කෑම දිරවීම පහසු කරනවා. යකඩ තියෙන නිසා හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මම කරපු විදියට මාළු මිරිස් එකේ ඇට අයින් කරලා මේ විදියට කපා ගන්නවා. ඊළඟට කැරට් එකත් මෙන්න මේ වගේ කපලා ආයේ තීරු තීරු වලට කපා ගන්නවා. බොම්බයි ලුණු ගෙඩියත් මේ විදියට කපා ගන්න. දැන් අපි අර කලින් තිබ්බේ අබ විනාකිරි මිරිස් සීනි මිශ්‍රණේ අන්න ඒක දැන් මේ භාජනයට දාගන්නවා. දැන් අපි ඇට පොතු ඉවත් කරගත්තු රටඉඳි ටික මේ වගේ ලී හැන්දකින් හරි වෙනත් හැන්දකින් හරි පොඩි කරගන්නවා. රටඉඳි ගන්නකොට කේක් බඩු කඩේකින් ගන්න, එතකොට හොඳ රටඉඳි ඔයාට හම්බ වෙයි. මේ වගේ පොඩි කරගන්නත් හරි ලේසි. දැන් ඒ රටඉඳි ටික අර මිශ්‍රණයට දාලා හොඳට මේ වගේ කලවම් කරනවා. දැන් පිළිවෙලින් මාළු මිරිස්, කැරට්, ලුණු මේ වගේ දාලා කලවම් කරනවා. මම මේක ලිපේ තියන්නේ නැහැ. ලිපේ තිබ්බොත් රටඉඳි වල අර මං කියාපු ගුණ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි, සීනි වලින් මේ එළවලු හැම එකක්ම පිසෙනවා. දැන් මේ මිශ්‍රණය පේන්නේ තෙත ගතියක් නැති එකක් වගේනේ. ඔන්න බලන්නකෝ, මං ඒක තෙත ගතිය අරන් පෙන්නන හැටි. මේ වගේ ප්ලාස්ටික් රැප් එකකින් වහලා, එහෙම නැත්නම් පියනකින් හරි වහලා පැය කීපයක් ෆ්‍රිජ් එකේ තියලා එළියට අරන් බලන්නකෝ. පැණි බේරෙනව නේද? ඔන්න බලන්න, පැණි තියෙන තරම් මං පෙන්නන්නම්. දැක්කද පැණි බේරෙන හැටි? දැන් තේරෙනව නේද, මැලේ පිකල් එක හදනකොට අපි පාවිච්චි කරන්න පැය කීපයකට කලින් හදන්න ඕනේ. නැත්තං රෑ හදලා ශීතකරණේ තියලා පහුවෙන්දට ගන්නත් පුළුවන්. මේ මැලේ පිකල් එක නම් හදලා මට විස්තර කියන්නම ඕනේ. දැනටම අපේ අම්මා YouTube channel එකට subscribe වෙලා නැත්තං ඉදිරියේ තියෙන වීඩියෝ බලාගන්න subscribe button එක press කරන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න,